සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරමින් අද තක්ෂිලාව වැඩසටහන ආරම්භ කරන්නයි අපි සූදානම් වෙන්නේ. අද දින අපොස උසස් පෙළ කෘෂි විද්‍යාන් නව විෂය නිර්දේශයට අනුව ඔබව දැනුවත් කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ භෝග විද්‍යාංශයේ මහාචාර්ය බුද්ධිමාරබේ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි ආර්ථික විද්‍යා හා විවහාර කළමනාකරණ අංශයේ ප්‍රධාන මහාචාර්ය LHP ගුණරත්න අප සමග සම්බන්ධ වෙනවා. අපි පළමුවෙන් බලමු පලිබෝධක ගැන අපි මීට පෙර ඉගෙන ගත්තා. ඒක නිසා අද දවසේ පලිබෝධ පාලනය ගැන සහ පලිබෝධ නාශක භාවිතයේදී අනුගමනය කරන්න ඕන ආරක්ෂක පිළිවෙත් මොකක්ද කියලා මම හිතන්නේ මේක ඉතාම වැදගත් මාතෘකාවක්, කාලීන මාතෘකාවක්. මේ සඳහා අපි යොමු වෙමු මහාචාර්ය බුද්ධිමාරබේ මැතිතුමාට. අයිබුවන් සුබෝදෑසන සියලු දෙනාටම. අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ පලිබෝධ නාශක භාවිතයේදී ආරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීම පිළිබඳවයි. ඉතින් මේකට ප්‍රවේශයක් හරියට අපි මීට කලිනුත් වල්පැලෑටි ගැන කතා කරා. ඒ වගේම පලිබෝධ ගහන ගැන, පලිබෝධ ගහන ඝනත්වය ගැන යනාදී වශයෙන් අපි නොයෙකුත් දේවල් ගැන කතා කළා. ආර්ථික හානිදායක මට්ටම, ආර්ථික දේහලිය මට්ටම් පිළිබඳව අපි සෑහෙන සාකච්ඡාවක් යොදුණා. මම හිතන්නේ ඔය හැම දිනාටම අවබෝධ වෙලා ඇති මොන ආකාරයට මොන අවස්ථාවේද පලිබෝධ නාශක හෝ වෙනත් පලිබෝධ මර්ධන ක්‍රමයක් අපි යෙදිය යුතු වන්නේ කියලා. දුවේ පුතේ, අපි කැමති වුණත් අකමැති වුණත් මේ මොහොත වෙන විටත් ලංකාවේ වගේම ලෝකෙත් වැඩිපුරම මේ පලිබෝධ මර්ධනය සඳහා යොදාගෙන තියෙන්නේ පලිබෝධ නාශක, යොදාගෙන යමින් පවතින්නේ පලිබෝධ නාශක. ඉතින් මෙම පලිබෝධ නාශක අපි දන්නවා පරිසරයට එච්චරම හිතකාමී නෑ. ඇත්තටම පරිසරයට බාහිරින් යොදන ද්‍රව්‍යයක් හැටියට අනර්ථකාරී දේවල් බොහොමයක් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් හැම දෙයක්ම අපි ආරක්ෂාකාරීව දැන පාවිච්චි කරන්න පටන් ගත්තොත් අපිටම අනර්ථකාරී තත්ත්වයන්ගෙන් පුළුවන් තරම් දුරට මගහැරිලා අපිට අවශ්‍ය වෙන දේ, ඒ කියන්නේ මේ ප්‍රෝග පලිබෝධ මර්ධනය කියන කටයුත්ත සාර්ථකව ඒ කරා අපිට ළඟා වෙන්නට පුළුවන්. මෙන්න මේ ගැන තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආරක්ෂාකාරී ලෙස පලිබෝධ නාශක භාවිතයේ කිරීමේදී අප අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා විස්තර කළ දෙන්න. නමුත් පිවිසුමක් හැටියට බලමු පොඩ්ඩක් මොකද්ද මේ පලිබෝධය කියන්නේ කියලා. මම මීට කලිනුත් කිහිපතාව මේ ගැන විස්තර කළා තියෙනවා. නමුත් මේ දූල පුතාලගේ දැනගැනීම පිණිස මම හිතන්නේ මම කතාවකින් පෙන්නුම් කරන්න බලාපොරොත්තු වෙනවා මේ පලිබෝධ නාශක කියන්නේ මොකද්ද කියන්නේ. සමායන පලිබෝධය ගැන අපි ඕන තරම් කතා කරා. නමුත් පලිබෝධ නාශක කියලා කියන්නේ දුවේ පුතේ මෙම පලිබෝධයන් අප විසින් හඳුනාගෙන තිබෙනවා පලිබෝධයන් මර්ධනය කිරීමට යොදා ගන්නා එක් ක්‍රමෝපායක් පමණයි. ඒක අමතක කරන්න එපා. මේකෙන් සියලු ප්‍රශ්න විසඳෙන දෙයක් නෙවෙයි. නමුත් අපිට හැකි සෑම අවස්ථාවකදීම ආරක්ෂාකාරී යොදාගත්ොත් පමණක් ඒ තමන්ට අවශ්‍ය කරන්නා වූ පරමාර්ථයන් කරා යොමු වෙන්නට අපිට අවස්ථාව ලැබෙනවා. බලමු මොකද පලිබෝධ නාශක කියන්නේ කියලා. මොකද හුඟ දෙනෙක් දෙපොතේ මේ පලිබෝධ නාශක පිළිබඳව මේ අර්ථකථනය කිරීමේදී වැරදි නිර්වචනයක් දෙනවා. ඇත්තට මන්නේ ඒ ගැන ඔයගොල්ලෝ දැනුවත් කිරීම තමයි මගේ මූලික පරමාර්ථය වෙලා තියෙන්නේ. මම මේ ඔබට ඉදිරිපත් කරන පළවෙනි කදායෙම පලිබෝධ විනාශ කිරීම හෝ ඒවායේ වර්ධනය අඩාල කිරීම සඳහා යොදා ගන්නා මතක සබහාන දූපතේ මිනිසා විසින් නිපදවන ලද රසායනික ද්‍රව්‍ය පලිබෝධ නාශක ලෙස හඳුන්වනු ලබනවා. මෙන්න මේ 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 කාරණා කටයුතු ගැන අපි පොඩ්ඩක් කල්පනායෙන් තියෙනවානේ. පලිබෝධ නාශක කියන්නේ කෘත්‍රිම නිපදවන ලබ දෙයක්. මිනිසා විසින් තමයි ඒ දේ කරනු ලබන්නේ. මිනිසා විසින් කළ පරිසර විත උදාහරණ. ඒතර පලිබෝධ නාශක කියලා කිව්වම මම අර පලිබෝධය ගැන කතා කරා. වගේම පලිබෝධය අපි කතා කරන්නේ මතකෙන් දූපතේ කෘමි පලිබෝධය ඉන්නවා, රෝගකාරකයන් ඉන්නවා, වල්පැලෑටි තියෙනවා. මෙන්න මේ විවිධ කාණ්ඩ මර්ධනය කරන්න පුළුවන් පලිබෝධ නාශකත් ඒ හා සමානව විවිධ වර්ගයටදී අපි නම් කරනු ලබනවා. උදාහරණයක් ඇට කෘමිනාශක, දිලීරනාශක සහ වල්නාශක යනාදී වශයෙන් මේ වත අපි අද කෘෂිකර්මාන්තයේදී ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන, භාවිතා කරන පලිබෝධ නාශක වර්ග කීපය. හොඳයි, අපි පොඩ්ඩක් මෙතනින් ඉදිරියට යන්. අපි අද මාතෘකාව තමයි පලිබෝධ නාශක පාවිච්චි කිරීමේදී මොන වගේ ආරක්ෂාකාරී පිළිවෙත්ද අපි අනුගමනය කරන්න ඕනේ කියන එක. නමුත් අපි පලිබෝධ නාශක වල භාවිතය ගැන දැනගන්නට ඕනේ මූලික වශයෙන්. මේ ගැන කතා කිරීමේදී මම කෙටි උදාහරණයක් ගන්නම් ඔයගලන්ට. මේ අවස්ථාවේදී මොනවද පලිබෝධ නාශක භාවිතයේදී සැලකිය යුතු කරුණු වෙන්නේ? අපි අමතක කරන්න හොඳ නැහැ දුවේ පුතේ, පලිබෝධ නාශක කියන්නේ බාහිරින් පරිසරයට මුදාහෙන ද්‍රව්‍ය. මේ ස්වභාවික පරිසර තුළ තියෙන දෙයක් නෙවෙයි. අපි නිපදවල අපි අපේ පරිසර පද්ධති තුළට මුදාහරනවා යම් කිසි පරමාර්ථයක් කරා ළඟාවීමේ අරමුණින් යුතුව.
ඒවගේම මේ පරිබෝධනාශක කියන්නේ පරිසරයේ සමතුලිතතාවයට හෝ ජීවීන්ට සහ ජෛව විවිධත්වයට හානි පමුණවන දේවල්. මොකද්ද පරිබෝධනාශක කියන්නේ කරන්නේ? ජීවීන් නසනු ලබනවා. පරිබෝධනාශක වලින් කරන්නේ ජීවීන්ගේ වර්ධනය අඩාලු කරනු ලබනවා. තවත් විදිහකට ජීවීන්ගේ පැවැත්මට යම් ආකාරයක තර්ජනයක් දේ පුතේ. නැයිකින් කරන්නේ ජෛව විවිධත්වයටත් අපිට අවශ්‍ය කරන ජෛව විද්‍යාත්වයද නැද්ද කියන එක පොඩ්ඩක් අපි පැත්තක තියමු අමතක කරමු. පරිසර පද්ධති තුළ තිබෙනා වූ ජෛව විද්‍යාත්වර යම් කිසි හානියක් පවුණු ලබනවා. මෙන්න මේ කාරණා කටයුතු දෙක බොහොම හොඳින් හිතේ ධාරණය කරගෙන තමයි අපි මේ පරිබෝධ නාශක පිළිබඳවයි ඒ වායේ ක්‍රියාකාරීත්වය පිළිබඳවයි කතා කරන්න ඕනේ. ඒක නිසා දුවේ පුතේ අපි මතක තියාගන්න ඕනේ පරිබෝධ නාශක පාවිච්චි කරන්න ඕන වෙන්නේ ඒවා පාවිච්චි කළ යුතු අවස්ථාවේදී පමණයි. අනිත් සියලු උපක්‍රම අපි පාවිච්චි කරන්න උත්සුක වන්නට ඕන. අපිට ස්වභාවික පරිසරයට අපි කෘෂිකාර්මික පරිසර පද්ධතියට අවම හානි වන දේවල් අපි පාවිච්චි කරන්න උත්සාහ කළා. එතනින් එහාට අපිට යාමට නොහැකි වන අවස්ථාවලදී අපිට පරිබෝධ නාශක කරා යොමු වන්නට සිද්ධ වේවි. එම ක්‍රියාවලිය තුළත් අපි නොයෙකුත් ආරක්ෂක ක්‍රමෝපායන් අනුගමනය කරන්න සිද්ධ වෙනවා. මම අර කලින් කිව්වාගේ පරිසර පද්ධතියට වෙන හානිය අවම කර ගැනීමට මිනිසාට වෙන හානිය අවම කර ගැනීමට අයි බලු මොකද්ද අපි කතා කරන්න ඕන කියලා. මොනවද අපි සැලකිය යුතු කරුණු මේ පරිබෝධ නාශක භාවිතයේදී? මේ පරිබෝධ නාශක භාවිතයේදී සැලකිය යුතු කරුණු දුවේ පුතේ මං හිතුවා ඕගලන්ට තේරුම් ගැනීමේ පහසු වන විදියට අංශ කීපයකට බෙදලා කතා කරන්න. අපි අංශ කීපයකට බෙදලා එක එක අංශය අරගෙන ඒ අංශය තුළ කොහොමද මේ පරිබෝධ නාශක භාවිතයේදී මොන වගේ කරුණුත් අපි සැලකිලිමත් වෙන්න ඕන කියන එක ගැන පොඩ්ඩක් කතා කරලා බලමු. හොඳයි, මම මේ කතාවේදී මූලිකම ඕගලන්ට සාකච්ඡා කරන්න ඕගලොත් එක්ක ඕගලන්ට කියලා දෙන්න උත්සාහ කරන්නේ පරිබෝධ නාශක දැන් අවශ්‍යතාවය පැනගුණම ගිහි මිලදී ගන්න එපා නේද? මේක වාණිජ භාණ්ඩයන්නේ. නමුත් මිලදී ගැනීමේදී අප අනුගමනය කළ යුතු මූලික ක්‍රියාමාර්ග මොනවද කියන අපි එතනින් මේ සාකච්ඡාවට මේ දේශනමාලාවට මේ දේශනයට පිවිසමු. බලන්න මේ කතාව දිහා. මිලදී ගැනීමේදී අප අනුගමනය කළ යුතු මූලික ක්‍රියාමාර්ග මොනවද? ප්‍රධාන දේ තමයි දැන් අපි ඇයි දුවේ පුතේ පරිබෝධනාශකය මිලදී ගන්නට යන්නේ? අපිට පරිබෝධ හානියක් තියෙනවා. ආර්ථික හානිදායක මට්ටම කරා ළඟා වෙලා හෝ ඊට උඩින් ගහන ගණත්තේ ගිහින් තියෙන පරිබෝධයාගේ. ඒ නිසා අපේ භෝගයට ආර්ථික වාසිය ළඟා කර දෙන්නටම් පරිබෝධයාගෙන් සිදුවන හානිය මගහරවා ගන්නටම් අපිට සිද්ධ වෙනවා පරිබෝධයා මර්ධනය කරන්න. දැන් අපිට අවස්ථාවක වෙලා තියෙන උදාහරණයක් හැටියට අනිකුත් ක්‍රියාමාර්ග ගත්තා. එතනින් හටේ ක්‍රියාමාර්ග සාර්ථක වුණේ නැහැ. දැන් අපි පරිබුද්ධ නාශක කරා යොමු වෙනවා. ඒතර පරිබුද්ධ නාශක භාවිතයේදී අපි මූලිකවම දැනගන්න ඕන දේ තමයි අදාළ පරිබෝධයා පාලනය කිරීමට වඩාත් උචිත පරිබුද්ධ නාශකේ මොකක්ද කියන එක. මේක දුවේ පුතේ අපිට අත්දැකීමෙන් ලබා ගන්න පුළුවන් දේ සමහරක් වෙලාවට. මේ පරිබුද්ධ නාශක පිළිබඳ අපිට නොයෙකුත් අවස්ථාවල නොයෙකුත් ස්ථානවලින් අවශ්‍ය විස්තර ලබා ගන්නට පුළුවන්. ඒ අදාළ විද්‍යාත්මක තොරතුරු නිවැරදිව ලබාගෙන පරිබෝධයා නිවැරදිව හඳුනාගෙන මේ දෙක අතර සම්පාතිත්වය ඇති කිරීම තුළින් තමයි අපිට නිවැරදි පරිබෝධ නාශකය තෝරා ගන්නට පුළුවන් වෙන්නේ. පරිබෝධ නාශකයන් මිලදී ගන්නට ගියාට පස්සේ ඒ මිලදී ගන්නා ස්ථානයේ දීපුතේ අනිවාර්යයෙන්ම මිලදී ගන්නා අවස්ථාවේදී ලේබලය කියවන්න. මේක ඉතාමත්ම වැදගත්. මේ ලේබලය හොඳින් කියවා තේරුම් ගැනීම ඉතාමත්ම වැදගත්. මම මේක විවිධ වෙනත් වර්ණයකින් තමයි මේ කතාව තුළ ඉදිරිපත් කරලා තියෙන්නේ. මම ඇයි මේ වෙනත් වර්ණයකින් ඉදිරිපත් කරලා තියෙන්නේ කියන ගැන පසුවට විස්තර කරන්න. නමුත් මතක තියාගන්න මෙතනින් හට ලේබලය හොඳින් කියවා තේරුම් ගන්න. ලේබලය තුළ අන්තර්ගතයි අදාළ පරිබෝධකයාට මේ පරිබෝධ නාශකයේ සුදුසු නැද්ද කියන එක. තවත් විදිහේ කිව්වොත් මේ පරිබෝධ නාශකය මගින් කුමන පරිබෝධයෙන් පාලනය කරන්නට පුළුවන් ද බැරිද කියන එක ගැන බොහොම පැහැදිලි අන්තර්ගතයක් ඒ තුළ තියෙනවා. ඒ වගේම පරිබෝධ නාශකය මිලදී ගැනීමේදී අනුමත කළ වෙළඳ සැලකින් හැකිතා දුරට අවශ්‍ය ප්‍රමාණය පමණක් මිලදී ගන්න. තමන්ට අනවශ්‍ය ප්‍රමාණය මිලදී අරගෙන ඒවා ගබඩා කරලා තියාගන්න උත්සුක වන්නට යන්න එපා. නමුත් අපි දන්නවා හොඳටම දුවේ පුතේ අපේ රටේ පවත්නා නීතියුන අපේ රටේ නීතිමය නෛතික පද්ධතිය ඉතාමත්ම හොඳයි. පරිබෝධ නාශක භාවිතයේදී පරිබෝධ නාශක රීෂ්ඨාවරය වලින් පාලනය කරනු ලබන කමිටුවක් මගින් කරනොත් ගන්නාලද තීරණ අනුව තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. මේ පරිබෝධ නාශක ලංකාවේ වෙළඳ පළට මුදාහැරන කොට ඒවා නිපදු දිනේ සිට වසර දෙකක් ඇතුළත කාලයක් තුළ පමණයි මේ පරිබෝධ නාශක පාවිච්චි කරන්න පුළුවන්. තවත් ආකාරයකට කියනවා නම් මේ කාලය තුළදී ඔබ හොඳින් ලේබලයේ කියවා මේ කාලය පිළිබඳ තේරුම් අරගෙන ඒ කාලය තුළ තමන්ට පාවිච්චි කරන්න පුළුවන් වෙන ප්‍රමාණය පමණක් මිලදී ගන්න. අපි දන්නවා සාමාන්‍ය සිල්ලර කඩේකින් ගන්නවා වගේ දීපති පරිබෝධ නාශක ග්‍රෑම් 100ක් ග්‍රෑම් 10ක් ග්‍රෑම් 5ක් ඔබට ගන්නට බෑ. ඒවායේ නියමිත ඇසුරුන් තියෙනවා. ඒ නියමිත ඇසුරු
උපරිම පිරමද හොඳ අවධානයක් යොමු කරගෙන ඒ තමන්ට ගන්නට පුළුවන් උපරිම ප්‍රමාණය හෝ අවම ප්‍රමාණය මිලදී ගන්නටත් ඒවා පාවිච්චි කරන්නට පෙළඹෙන්න ඕනේ. ඒ වගේම නිසි ලෙස මුද්‍රා තබා ඇති පලිබෝධනාශක පමණක් මිලදී ගන්නට පෙළඹෙන්න. පලිබෝධනාශකවල ඇසුරුම හානි පැමිණලා තියෙනවා නම් මුද්‍රා තබා ඇති කොටස මුද්‍රාවෙන් ඉවත් වෙලා තියෙනවා නම් ඒව ලිහිසියෙන් අරින්නට පුළුවන් නම් ඒ පලිබෝධනාශක ගන්නට යන්න එපා. ඒ වයින් ඔබට වෙන්නේ අනර්ථකාරී දෙයක් පමණයි, අනර්ථයක් පමණයි සිද්ධ වෙන්නේ. අනිවාර්යයෙන්ම එතනින් එහාට කටයුතු කරන්නට යාමේදී. හොඳයි, අපි තව දුරටත් විස්තරට බලමු. දුවේ පලිබෝධනාශක භාවිතය අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවාද කියන එක. දැන් අපි ඉස්සෙල්ලා ගත්තනේ මිලදී ගැනීමේදී කොහොමද අපි මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. දැන් මිලදී ගත්තට පස්සේ අපි ඒක ප්‍රවාහණය කරන්න ඕනේ නේද? ප්‍රවාහණය කරාට පස්සේ ගෙදෙට්ට ගෙනලා අපි මේ අවස්ථාවෙම අපේ ගොයිපලේදී හෝ අපේ ආදාළ ස්ථානයේදී මේ පලිබෝධනාශක යොදා නොගන්නට පුළුවන්. නමුත් එතකොට සිද්ධ වෙන අපිට ඒවා ගබඩා කරලා තියාගත යුතු වෙනවා. අපි බලමු ප්‍රවාහණයේදී ගබඩා කිරීමේදී අපි සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා පලිබෝධනාශක භාවිතයේදී මම මේ කතාවෙන් ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ කරුණු ටික. මම මෙතෙන්දිත් මේ දුවල පුතාලට ඒ වගේම කෘෂිකර්මය හා සම්බන්ධ වෙන සෑම සියලු දෙනාටම විශේෂයෙන් මතක් කිරීමක් කරන්න ඕනේ. මෙහිදිත් මූලිකම දේවන්නේ ලේබලය හොඳින් කියවලා තේරුම් ගන්න. මේ ලේබල් තුල අන්තර්ගත වෙනවා මෙම පලිබෝධනාශකය ප්‍රවාහණය කරන්න ඕනේ කොහොමද, මේ පලිබෝධනාශකය ගබඩා කරන්න ඕනේ කොහොමද කියලා. ඒ කටයුතු ගැන හොඳට අවධානය යොමු කරන්න අනිවාර්යයෙන්ම. ඒ වගේම දුවේ පුතේ අපි අමතක කරන්නට හොඳ නැති එක ප්‍රධාන දෙයක් තියෙනවා. පලිබෝධනාශකය කියන්නේ විස. පලිබෝධය කියන්නේ ජීවියෙක්. ඒ ජීවියෙකුට වස නම් විසක් තියෙනවා නම් ඒක අපිටත් ඒ හා සමානව විස වෙනවා. අපේ අනිකුත් හිතකර පරිසර පදේ තුළ ජීවත් වෙන ජීවීන්ටත් ඒ හා සමානවම ඒ පලිබෝධනාශක විස වෙනවා. ඒකෙන් අමතක කරන්න එපා, අපේ ආහාර ද්‍රව්‍ය සහ පලිබෝධනාශක එකට ප්‍රවාහණය කිරීම හෝ එකට ගබඩා කිරීම නොකළ යුතුයි. කිසි විටක ඒක හා සමාන ලෙස පලිබෝධනාශක වලටයි ආහාර පාන වලටයි සලකන්නට යන්න එපා. පලිබෝධනාශක සැලකිල්ලට භාජනය කළ යුතු දේවල්, මොකද එයින් අපිට අනර්ථයක් සිද්ධ වෙන. ඒ අනර්ථකාරී තත්ත්වය මඟහරව ගන්න තමයි අපි කටයුතු කරන්න ඕනේ. මේ දෙක එකට මිශ්‍ර වෙන්න දිඩ දෙන්න එපා කිසිම අවස්ථාවක. ඒ වගේම මතක තබා ගන්න, දීපතේ ප්‍රවාහණයේදී සහ ගබඩා කිරීමේදී අර මං කලින් කිව්වද මිලදී ගැනීමේදී තසුරුමට හානිය සිදු නොවී තිබිය යුතු වෙන්නේ අන්න ඒ කාරණේ. ඒ මූලික සිද්ධාන්තයේ මේ අවස්ථාවේදීත් අනුගමනය කරන්න. ගබඩා කිරීමේදී හෝ ඒවා ප්‍රවාහණයේදී හෝ ඒවා පලිබෝධනාශක ඇසුරුම් වලට කවදාවත් හානියක් නොවී තිබිය යුතුයි. ඒ හානිය තිබීම තුළින් සිද්ධ වෙන්නේ මොකද? තමන්ට වගේම පරිසර පදයට අනර්ථකාරී තත්ත්වයක් ඇති වීම පමණයි. ඒ තුළින් පිටතර පලිබෝධනාශක ගලාගෙන යාම හෝ අනිකුත් ද්‍රව්‍ය සමිශ්‍ර වීම හේතුවෙන් අපේ පරිසර පදයට නැවත ආපසු හැරවිය නොහැකි අනර්ථකාරී තත්ත්වයන් ඇති කිරීමට මඟ පාදන්නක් වෙන්න පුළුවන් ඒක. ඒ වගේම දේපොත් අපි හැමදාම අපේ නංගිල මල්ලා දුවල පුතාලා අමතක කරන්න ඕනේ, කුඩා ළමයි, ඒ වගේ අපි සුරතලයට ඇති කරන සතුන්, මේ සෑම දිනාටම පලිබෝධනාශක අපිට වගේම අපිට වඩා විස වෙන්න පුළුවන් සමහරක් වෙලාවට. ඒ වගේම විශේෂයෙන්ම කුඩා ළමෙන්ට සතුන්ට හානි නොවන අයුරින් ආහාර ද්‍රව්‍ය වලට දුරස්තව මංගල කලින් කිව්වාගේ මේ පලිබෝධනාශක ගබඩා කිරීමට උත්සාහ ගන්න විතරක් නෙමෙයි පලිබෝධනාශක ගවඩා කරනවා නම් ඒ ආකාරයටම කරන්න. ඒක තමයි වැදගත් වෙන දේ. මම හිතන්නේ මේ අවස්ථාවේදී හිතේ ධාරණය කරගන්න ඕන දේ මේකයි. පලිබෝධනාශක ප්‍රවාහණයේදී සහ ගබඩා කිරීමේදී අපට විශේෂයෙන් සැලකිලිමත් වෙන කරුණු කීපයක් තියෙනවා. මම මේ පෙන්වුවාගේ මම ඊළඟට ඔබට පෙන්වුම් කරන්නම්. කදා දෙකක් දල වශයෙන් මම මේ ඡායාරූප දෙකක් ගත්තේ පලිබෝධනාශක විකිණීම සහ ගබඩා කිරීම සම්බන්ධව ගත්තොත් එහෙම ඔබට මේ කදාවේ දකින්නට පුළුවන් වෙයි. වම්පසේ ඉහළ කෙළවරේ තියෙනවා මේ ගබඩාවක සමායන්න මේ අපේ වෙළඳසැලක පලිබෝධනාශක විකිණීමට තිබෙන අවස්ථාවක්. නොයෙකුත් දේවල් සමග පලිබෝධනාශක තියෙනවා, අපේ පානීයට ගන්න බීම වර්ග තියෙනවා, ආහාරයට ගන්න ටින් කෑම වර්ග තියෙනවා. ඒවා මොන මොන ආකාරයට අසුරලා තිබ්බත් ඔබට මේ කදාවේ දක්වන ආකාරයට පලිබෝධනාශක විකුණන්න තියෙනවා නම් යම් ස්ථානයක කරුණාකර එතනින් ඒ ද්‍රව්‍ය මිලට ගන්න එපා. ඒ දේ ගැන අදාළ නිලධාරීන් දැනුවත් කිරීම මේ විශේෂ නිර්දේශයට අදාළ නොවුණත් දුවේ පුතේ මම හිතනවා ඔබෙත් වක්කීමක් කියලා. ඒ කටයුත්ත කවදාවත් යොමු වෙන්නත් එපා. කෙනෙක් ඒ කටයුත්තට යොමු වෙනවා නම් ඊට අනුබල දෙන්නත් එපා. ඒවා මිලදී ගැනීම තුළින්. ඒ වගේම දකුණු පස පහල කෙළවරේ තියෙන්නේ අපිට හොඳින් මේ අපේ පලිබෝධනාශක ගෙදෙට්ට ගෙනල්ලා හෝ ගබඩා කරන්න පුළුවන් විදියක් බලන්න. ලස්සන මේක ලංකාවේම අපි ගත ඡායාරූපයක්. මේක අන්තර්ජාලය තුළ පවතින ඡායාරූපයක්. ඔබට හොයාගන්නට පුළුවන් ඒවි. හොඳින් මනාව අසුන් ලද පෙට්ටියක නිවසේ එළියේ ඉහළ කෙළවරක තමයි මේ අනිවාර්යෙන් මේ පලිබෝධනාශක ගබඩා කරන පෙට්ටිය දාලා තියෙන්නේ. කෙනෙකුට හොඳින් දැනගත පරිදි වස කියන ලාංඡනය සහ අකුරු කියවීමට පුළුවන් නැහැ ආකාරයට මෙහි දක්වලා තියෙනවා. මම එතන එක ඊට වඩා වැදගත් පණිවිඩයක් දේවි. මේ
මේ ගබඩා පෙට්ටිය තුළ තිබෙනා වූ ද්‍රව්‍ය වල තියෙන බහනකත්වය පිළිබඳව හොඳයි අපි පොඩ්ඩක් තව ඉස්සරහට යන්න දේ පුතේ පලිබුදනාශක භාවිතය ගැන අපි දැන් කාරණා දෙකක් කතා කරා මිලදී ගැනීම ගැන කතා කරා ප්‍රවාහණය සහ ගබඩා කිරීම ගැන කතා කරා ඊළඟට අපිට අවශ්‍ය වෙන දේ තමයි දැන් අපි සල්ලි දීලා මේක අරන් ඇවිල්ලා ගබඩා කරලා තියලා දැන් ඔන්න අපිට අවස්ථාව ඇවිල්ලා තියෙනවා මේ පලිබුදනාශකයේ ක්ෂේත්‍රය යොදන්න මොකද්ද අපිට කලින් පාඩම ඉගෙන ගත්ත නේද ආර්ථික හානිදායක මට්ටමට මේ පලිබෝධය ඇවිල්ලා තියෙන්නේ ඒතර ආර්ථික දේහලී අගය දක්වන ගහන ඝනත්වය තුළ තමයි අපි මේ පලිබුදනාශක හොයවා වෙනත් පාලන ක්‍රමයක් යොදන්න ඕනේ දැන් අන්න ඒ தත්ත්වය අපිට උදා වෙලා තියෙන නමුත් මෙහිදීත් එවැනි කටයුත්තක් කිරීමේදීත් අපි අනුගමනය කළ යුතු ක්‍රියාකාරකම් කිහිපයක් තියෙනවා මෙවන් මිදෙන්නට එපා කවදාවත් මිදෙන්නට හොඳත් නෑ මේ ක්‍රියාකාරකම් අනුගමනය කරමින් තමයි පලිබෝධනාශක අපිට ඒ දියුතු වෙන්නේ හොඳයි අපි කදාවද සියුම් වෙලා බලමු මොනවද පලිබෝධනාශක ක්ෂේත්‍රයේදී මේදී අප සැලකිය යුතු අනුගමනය කළ යුතු මූලික ක්‍රියාමාර්ග කියලා ආපහු අර මං කලින් කිව්වා වගේ දුවේ පුතේ පළවෙනි දේ තමයි ලේබලේ හොඳින් කියවා තේරුම් ගන්න ලේබලේ කියාවි कोई आकार मे पलबुदनाशक विवृत कल पलबुदनाशक असुर विवृत कल कोई आकार मेक मिश्रकोनी मुन उपकरण पावचिकरण मुन नोसले पावचिकरण कोच्चर प्रमाण जल युदान यनादि जल प्रमाण को मुन सांद्र तनुक कर्णी कोहमद किरेन्टोनी यनादि वशेन सियलूम विस्तर मे लेबल अडंकन लेबल कीवाण तमंट कीवागन है कियावा नत्तम तेरुगन है कियावा नत्ता धनुन तेरु तिबेन अयकुलवा कियवा तेरुं करवागन පලිබෝධනාශක ක්ෂේත්‍රයේ දෙදීම කලින් අවමශේ මේදී ඇත්තටම වෙලදපලින් මිලදී ගන්න අවස්ථාව සිදුවිය යුතුයි. නමුත් මේ අවස්ථාවේදී නම් අපිට ඒ අවස්ථාව මගහැරී ගියත් යොදන අවස්ථාවේ නම් ලේබලයේ කිවීමේ හොඳ පුරුද්ද කිසිම විටක නැති කරගන්න එපා. මම හිතන්නේ ඒක ඊටමන්ත වැදගත් ආරක්ෂාකාරී පිළිවෙලක්. අපි ඊළඟ බැලුවොත් එම් පුතේ මේ ජලය පාවිච්චි කරනකොට විශේෂයෙන්ම මේ ජල ප්‍රවාහ වලින් විශේෂයෙන් පලිබෝධනාශකයේ දීමේදී හැම විටම ගලා යන ජල ප්‍රවාහයකින් පිරිසිදු ජලය ලබා ගන්නට අමතක කරන්න එපා. एक तंग तन कि जलिए लागे अपे अपे दिय मे पलिबुदनाशक इसे उपकरण दमलिवरला पलिबुदनाशक ये हा मिस्टकल एक सिद्धवेन्नी පලිබෝධනාශක කොච්චර අනතකාරී වුණත් අපි පලිබෝධනාශකේ පාවිච්චි කරන්නේ යම් කිසි මූලික අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා ඒ අරමුණ කරා යන්නට බැරි නම් මොකද එක්තැන් වූ ජලය ගලා නොයන ජලය හැමතිස්සෙම කාබනික ද්‍රව්‍යයෙන් පොහොසත් වෙනවා මේ කාබනික ද්‍රව්‍ය වලට පලිබෝධනාශකයේ තියෙන සක්‍රීය ද්‍රව්‍ය අධිශෝෂණය වීම නිසා පලිබෝධනාශකයේ ක්‍රියාකාරීත්වයට හානි පැමිණෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් අපි අත්‍යවශ්‍ය සල්ලි දීලා ගෙනාවා අපිට අවශ්‍ය කරන ප්‍රමාණයෙන් අවශ්‍ය කරන අවස්ථාවට අවශ්‍ය කරන තත්ත්වයේ ප්‍රතිඵලයක් මේ තුලින් ලබා ගන්නට බැරි වෙයි අපි මේ කටයුත්ත කරන්න ඕන. ඒ වගේම දූපතේ මතක් කරන්න එපා ලේබලයේ කියෝ වගේම ආරක්ෂාකාරී ඇඳුම් පැළඳුම් අඳින්න. මං කතා වලින් පෙන්වන්නම් මොනවද මේ ආරක්ෂාකාරී ඇඳුම් පැළඳුම් කියලා. ඒ වගේ ඇඳුම් පැළඳුම් කියලා. ඒ වගේම හුඟ දෙනෙක් හිතනවා මේ සුලන් තත්ත්වය අපි සලකන්න ඕනේ කියලා. බොහොම හරි. සුලන් තත්ත්වය අපි සැලකිය යුතුයි ප්‍රධාන වශයෙන්. නමුත් මං එක අවවාදයක් දෙන්නම්. මේ කාටුණා මේක විෂය නිර්දේශයේ ඔබ ඉගෙන ගන්න ගාම මේ පිටත පරිබාහිරවත් ඕනම පලිබෝධනාශකයක් යෙදීමේදී සැලකිය යුතු කරුණක් වෙනවා. මද සුලන් තියෙන අවස්ථාවේ පලිබෝධනාශකයක් යොදන්න. දැඩි සුලන් තියෙන අවස්ථාවේ පලිබෝධනාශකයක් යොදන්න රැඳෙපා. මොකද ඒ තුලින් වෙන්නේ ඔබ ඔබේ ක්ෂේත්‍රය පමණක් නෙවෙයි වෙනත් පුද්ගලයේ ක්ෂේත්‍රයට පවා පලිබෝධනාශකයේ ඉසිනවා වෙන්න පුළුවන් ඔබ නොදැනවත්. මේ කුඩා බිනිති දැඩි සුලන් ඔස්සේ එක තැනක සිට තවත් තැනකට වායුගෝලයේ ගමන් කරලා ඒ අවශ්‍ය කරන අපිට අනවශ්‍ය වෙන පරිසර දූෂණය ඇති කරන්නට පුළුවන්. ඉතින් එවැනි තත්ත්වයකට යොමු වෙන්න දෙන්න එපා. සුලන් නොමැති අවස්ථාවකත් පලිබෝධනාශක යොදන්නට එපා. ඒකට හේතුව තමයි පුතේ දුවේ පුතේ සුලන් නොමැති අවස්ථාවක් කියන්නේ ආර්ද්‍රතාවය බොහොම වැඩි වෙලා අපේ ශරීරයට බොහොම අපහසු තත්යක් ඒක. ඒ වගේම අපිට දහඩිය දමනවා වුණාට දහඩිය අපෙන් පිට වෙන්නේ නැහැ. බුදු සුලන් තත්යක් නැති හින්දා. එවැනි අවස්ථාවක යොදන පලිබෝධනාශයේ කුඩා බිනිති ඉතාම පහසුවෙන් අපේ දහදිය මත රැඳිලා අපේ ඇඟට ඍජුව ස්පර්ශ වෙලා අපේ ශරීරයට හානිකර තත්යක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා මෙවැනි අවස්ථාවලදී මද සුලන් තියෙන අවස්ථාවක පලිබෝධනාශකයේ දෙන්නට පෙළවෙන්න ඕනේ. ඕනම කෙනෙක් හේතුව මද සුලන් තියෙන අවස්ථාවක් කියන්නේ අපිට ශරීර හරි පහසුයි පහසුවෙන් මේ රාජකාරිය කරන්න පුළුවන් ඒ වගේම දිනය තුලත් හිරු රශ්මිය අධික වේලාවට අපිට වැඩිපුර දහදී දමන වේලාවක අපි ඉක්මනට මහන්සි වෙන වේලාවක මේ පලිබෝධනාශක යොදන්නට පෙළඹෙන්නට එපා මොකද එයින් ඇතිවන්නේ අනර්ථකාරී තත්ත්වයක් පමණයි ඒ වගේම තවත් එක දෙයක් මම ඔබට කියන්න ඕනේ අපි බොහොම දෙනෙක් ඉතා පහසුවෙන් කියන දේක් තමයි සුලං හමන දිශාවට ලම්බකව
පාලිබෝධනාශක වෙදන්න කියලා. මේක ඊටාම හොඳ ක්‍රමයක්. නමුත් දීපතේ සුලංහමන දිශාව අපිට තීරණය කරන්න අමාරු වෙන්නේ නේද? අපේ තියෙන භූමි භාගය අනුව අපි භෝග වගා කරලා තියෙන අනුව සුලංහමන දිශා අනුව මේ සියලු දේ වෙනස් වෙනවානේ. ඒතර මට දෙන්න පුළුවන් උපදෙස් තමයි හැකි තරම් දුරට සුලංහමන දිශාවට ආනතව මේ පාලිබෝධනාශකයේ ඉදීම සිදු කරන්න විශේෂයෙන්ම किसीम विटक सुलांग हमन दिशा व ओसे अविधगिन गिहिला ईट विरुद्ध अविधगिन गिहिला पालिबोधनाशक युदान ट्रिपा एवं अवस्थावक ओब पालिबोधनाशक युदागाने ओबटम ये क्रियाकरण पुद्गिलाटम पालिबोधनाशक अनिवार्य मेदेन्े सिद्धुन्े विशाल अनत्कारी तत्क ये पुद्गिला तुल ये पालिबोधनाशक इकटेक इकिनकट ऋजुव गटीम तुंग ए अथवा नाव सैम हानिदायक प्रतिफल मे पुद्गिलाट अति अतर मिन्न मे कर्ण वडाशली नो द्वीपते मम मिथन दीयती मे कदा दिखा कोबट दुट पेन्नूंकर मे पालिबोधनाशक युद्ध उपकरण संबंधव विशेषमी अनुगमने करण क्रियामार्ग निवनी उपकरण පාවිච්චිකරන උපකරණ පාවිච්චි කිරීමේදී හොඳට මතක තියාගත යුතු දේ තමයි ඔබට පාවිච්චි කර හැකි පහසුවෙන් මිලදී ගත හැකි කල් තබා ගත හැකි සහ හොඳින් ක්‍රමාංකණය කරන ලද පාලිබෝධනාශකයේදී මේ උපකරණය පාවිච්චි කරන ක්‍රමාංකණය කියලා කියන්නේ දුවේ පුතේ අපි යොදන ප්‍රමාණය නිවැරදි ආකාරයට අපේ ඔළුව ඇතුලේ ඉතරක් තිබිලා වැඩක් නැහැ මේ යන්ත්‍රය හරහා දෙලියට එන්න ඕනේ ये दे इतनी हुंदी निवेदी दत्त लागनट पुलवांग उपकरण पावित करण ऐतमय पलिबोधनाशक आरक्षाकारी वेदी मेदी ये अवश्य प्रतिफल लागने मेदी अपट बडात्मकत्न विन कारण खरीट पत्न पुलवांग ඒවගේම ද්වේපතේ මම මෙතන කතාව පෙන්වන මේකම වැඩිදුර විස්තර කරන්න යන්නේ නැහැ ඔබ මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි හැමදෙනාම පලිබෝධනාශක යොදන උපකරණ ගැන කතා කරනවානේ නේද උපකරණ ගැන කතා කරනකොට අපි හැමතිස්සෙම මේ නැප්සැක් ස්ප්‍රේ යන්ත්‍රය ගැන බොහොම ආඩම්බරයට ගැඹීර විදිහට කතා කරනවා අපි අමතක කරන්න එපා අමතක කරන්න හොඳ නැහැ කවම කවරදාවත් පලිබෝධනාශක සාර්ථක වේදීමේදී ආරක්ෂාකාරී වේදීමේදී ඒ පලිබෝධනාශක යොදන උපකරණයේ තියෙන නොසලය ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කරන ලබනවා විශේෂයෙන්ම ද්වීපතේ අපි ක්ෂේත්‍රය තුල පාවිච්චි කරනවා නම් පලිබෝධනාශක ඉසින යන්ත්‍රයක් ඒ භාවිතා කරනා වූ පලිබෝධනාශකයේ අණුව තමන් යොදා ගන්නා නොසලය වෙනස් කළ යුතුයි අමතක කරන්න එපා විශේෂයෙන්ම මම ඔබට උපදෙසක් හැටියට දෙන්නම් මේක ඔබේ ඉගෙනීම් කටයුතු සඳහා හොඳට ඉවහල් වේවි ඔබ කෘමිනාශකයක් හෝ දිලිනාශකයක් පාවිච්චි කරනවා නම් कोण नोसला मे ओबे ओबे तीरी दखीन वांगत पत्ती तीन कोण नोसला पावच करनट पिलमेन ओब वालनाशक पावच करना तीरी दखन वत पत्ती दक्वासीट आकार अभी एक सिंगल नम नै दुवे पुते बोम पहदूलो किन पुला अभी फ्लैट फैन नोसल का फ्लैट फैन नोसल पावच करान मम्मी वशनाथ मित्र बट दी तीन ओबे अवधानी ओबीट ओबे अध्यापने घट वेड दून करगानी मे परमा थिंग युत वाई मेकट हेतु मे कोण नोसलेम कौन नोसले अभी वांगत पत्ती नोसले किटवन्ना बिंदी इतामात्म कुडाय ए बिंदी विसीर्लयान बहुम पासुएं परसर पद्धति पुरा अभी दवा कृमिनाश किसी मेदी अभी इसी कृमीटने कृमीन कि हानिट पत्नो नेद कृमीन हुंगा किलाट दिवा काले सिरी द्वीपते पत्र वियन तुल हंगिला इतर पत्र वियन तुल हंगिच यम किसी जीवियट कृमिनाशक लंगा करगण ओण्ना ये अवश्य प्रतिपे लभागण ये कृमिनाशे कुडा बिलती आकार वलाकुलासट ये पत्र वियन तुल पतिरलो मिन्न मेकट तम को नोसले पावचिकर किल नमु फ्लैट फैन मगे नोसले मगे धीर बिंदी वल धीर बिंदी प्रमाण विशाल है वलनाशक मुखद वाल पेलैटी मत टाइम पत्ते वाल पेलैटी अभी पेहदील पे एवनी अवस्थावक अभी फ्लैट फैन नोसले बिंदी प्रमाण विशाल अभी निकुत करना नोसले पावच कर अवधान आरक्षाकारी पिल अभी अमत अपे अंग वह अंदीन आरक्षाकारी तत्वक मे सीएल कटूत नेता मे सीएल कटूत अनुगमने नेता अपीट मे करना प्रतिफल मंग इलांटी को मग बट कदा कि आरक्षाकारी पील बंद मे आरक्षाकारी मगन कथाकर द्वीपते अभी लेबल की प्रधान आई नमे लेबल की हेमती अंग वह विधेयट मतक हुंग कटे बायो नासे वहगण तम हुंग कटे उत्साह हेतु नासेट तम गंधसुन धनी गंधसुन दमी धनीच पलियट ओब आरक्षा वे नैद्वेपते शरीर ओब आरक्षा कृगत अंग भूमि
විශේෂයෙන්ම ඔබේ නළ මේ නළ අපි නොදැක්කට දුවේපුතේ රැලි විශාල ප්‍රමාණයක් තියෙනවා අපි ඇත්තරම මේ මේ අපි කියනවා නියරවල් වගේ මේ ඇත්තරම නේද වැලි ඇටි වැලි ඇලි වැටි ගොඩ සමායන ඇලි වැටි ගොඩාක් තියෙනවා මේ නළලේ ඒ නළලට 10 dB වැටුනට පස්සේ මේ ඇලි වලට අපිට ඇහැට නොපෙනෙන ප්‍රමාණය ඇලි වලට ඇත්තරම 10 dB ගමන් කරනවා 10 dB හුඟක් වෙලාව මේ නළ තලය මත රැඳී පවතිනවා ඒ නළ තලය මත රැඳී පවතින 10 dB වලට මේ වායු ගෝලයේ අපවිසින් යොදන්නව පලිබෝධනාශකයේ කුඩා බින්ති ඇවිලා ඍජුව තැම්පත් වෙලා දහඩිය වියෙල්ලා ගියාට පසු අවසානින් ඉතුරු වෙන්නේ පලිබෝධනාශකයේ පමණයි අමතක කරන්න එපා ඒකෙන්ද ඔබ ශරීරයේ ආරක්ෂා කරගත යුතු ස්ථාන බොහොමයි නාසය ගැන සැලකිලිමත් වෙන්න නාසයත් අත්‍යවශ්‍යංගයක් තමයි අපේ ශරීරයේ තියෙන නමුත් ශරීරය වසාගති උත්තෙන් වසා ගන්න. හැබැයි එක දෙයක් තියෙනවා දුවේපති. අපි ජීවත් වෙන්නේ ඝර්ම කළා අපි රටකනේ. පරිසර විශ්නත්තේ අධිකයි. අපිට මේ ඇඟ වහගෙන වැඩ කරගන්න අමාරුයි. ඒ නිසා හැකි අවම ප්‍රමාණයට හොයවා මම මේ කදාවි දක්වලා තියෙන විදිහට නෙවෙයි. ඔබ දකින්න ඇති මේක අපේ රටේ ඡාය රූපක නෙවෙයි දුවේපති. මේක අප්‍රිකානු රටක ගත ඡාය රූපයක්. ඔබට පේනවා ඇති මේ කුඩා දරුවා කොහොමද මේ මේ පලිබෝධනාශකෙ ඉහින් යන්නේ කියලා. කිසිම ආරක්ෂාකාරී ඇඳුමක් කිසිම ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කළා නැහැ. මෙන්න මෙවැනි තත්යකට පෙළඹෙන්න හොඳ නෑ මම මේ දකුණු කදාවෙන් පෙන්නුම් කරන්නේ උපරිම තත්ත්වය මේ සියලු දේ ඇඳගෙන නම් මේ ලංකාවගේ පරිසරයක එක විනාඩියක්වත් පලිබෝධනාශයක් විඳින්නට වෙන්නේ නැහැ කාටවත් නමුත් මම මේ දෙකෙන් පෙන්නුම් කරන්න බලාපොරොත්තු වෙන්නේ හැකිතා දුරට ශාරීරියේ වැසෙන පරිදි පලිබෝධනාශක වලින් තමන්ගේ සංවේදී අවයවයන් ඉන්ද්‍රියන් ආරක්ෂා වෙන පරිදි කටයුතු කරන්න අන්න එතකොට ඔබට ආරක්ෂාකාරීව පලිබෝධනාශක යොදන්නට පුළුවන් වේවි ඒකෙන් අවශ්‍ය කරන ප්‍රතිඵලයක් අවශ්‍ය ආකාරයට සාර්ථකව ලබා ගන්නට පුළුවන් වේවි ඒ වගේ මම තව කතාවක් පෙන්වන්න කරන්න කැමතියි දේ පුතේ මම අර කලින් කියවනේ සුලන් දිශාව සම්බන්ධව කටයුතු කරනවා කියලා සුලන් දිශාවට ලම්බකව මේ පලිබෝධනාශක යොදන්න පුළුවන් ඒක තමයි හොඳම දේ නමුත් මම අර කිව්වාගේ අපිට ඕන කරන අතර නෙවෙයි සුලන් හමන්නේ හුඟක් වෙලාවට නේද හැකි තරම් දුරට සුලන් දිශාවට ආනතය යොදන්න බලන්න මම මේ කතාවෙන් පෙන්වන්න කළදී මේ කතාවෙන් පලිබෝධනාශක යොදන පුද්ගලයාගෙන් පුද්ගලයාගේ වම් අත පැත්තට තමයි මේ යොදන පලිබෝධනාශක විසිරලා යන්නේ ඒතර ඔබට තේරෙනවා ඇති මේ පුද්ගලයා ගමන් කරන්නේ සුලන් දිශාවට ලම්බකෝ. ඉතින් මේ ආකාරයට හැමතිස්සම කරන්න පුළුවන් නම් මේක ඉතා සාර්ථකයි. මොකද මේ පුද්ගලයාට හානියක් වෙන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් නමුත් මෙවැනි අවස්ථාවක් ගැන හැමතිස්සම කල්පනාකාරීව කටයුතු කරන්න ඔබ මේ දකුණු පස ඉහළ කෙළවර ඡායාරූපිනු දකින්න ලැබෙන්නේ එවැනි දෙයක්මයි. නමුත් කිසියම් විටක දකුණු පස පහළ කෙළවරේ දකින්න ලැබෙන ඡායාරූපයේ ආකාරයට පලිබෝධනාශකෙකින් යන්න එපා. ඔහු සුලන් අතර විරුද්ධව යන්නේ ඒ යොදන පලිබෝධනාශකයේ එන්නේත් ඔහු වෙතමයි. කරුණාකර මෙවැනි අවස්ථාවලින් ඈත් වෙලා ඉන්න හැකි තාදුරට පලිබෝධනාශක සුලන් දිශාවට ආනතය යොදන්නට සැලකිලිමත් වෙන්න. අපි ඊළඟට සලකා බලමු ක්ෂේත්‍රයට පලිබෝධනාශක යෙදීමෙන් පසු දැන් යෙදුවා යෙදීමෙන් පසු අපි මොනවද අනුගමනය යුතු ක්‍රියා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග නැවතවතවත් දේපොතේ ලේබලේ හොඳින් කියවා තේරුම් ගන්න. හිස් පලිබෝධනාශක ඇසුරුන් ගැඹුරින් වල දමන්න කිසිවෙකුට මේ ඇතුළෙන් නොදී පලිබෝධනාශක වලින් තොර වූ පලියට ඒ බඳුන කිසිම ආකාරයකට වෙනත් කිසිම කටයුතු යොදා ගන්න එපා. ඒ ගැන සහතිකයක් නැත්තම් සහතිකයක් ඇත්තම් පමණක් ඕනෑම කටයුතු යොදා ගන්න පුළුවන්. ඒත් කිසිම ආකාරයකට හිස් ඇසුරුමක් මොන ආකාරයේ පිරිසිදු කිරීමක් කරත් නැවත වතාවක් තමන්ගේ ආහාර පාන දැමීමට කිසිම විටක පාවිච්චි කරන්න එපා. මේ වගේම පලිබෝධනාශක යොදාගත්තට පස්සේ අපිට කරන්න තියෙන දේ තමයි උපකරණ සහ ඇඳුම් සෝදා පිරිසිදු කරගන්න ඕනේ. විශේෂයෙන්ම අපේ ශරීරයේ සෝදා පිරිසිදු කරගන්න අමතක කරන්න එපා දුවේපතේ. මම මෙතනින් මේ කරන දේශය නවත්වන ලබනවා. නමුත් ඔබට එක අවවාදයක් එක පණිඩියක් මම දෙන්නට කැමතියි මේ අවස්ථාවේදී. පලිබෝධනාශක ආරක්ෂාකාරීව භාවිතා කළ යුතුයි. ඒ ආරක්ෂා කරන ක්‍රමපිළිවෙත් අතරින් ක්‍රමෝපායන් අතරින් එක ආරක්ෂක ක්‍රියාපිළිවෙලක් තියෙනවා ඊටමත් වැදගත්. පලිබෝධනාශක ලේබලය කියවන්න. මම මේ කතාවේ දක්නාල තියෙන ආකාරයට කරුණා කළා හැම අවස්ථාවකම ලද හැකි සෑම විසිටම විකටම පලිබෝධනාශකයේ ලේබලය කියවා තේරුම් ගන්න. මම මේ කියපු සෑම දෙයක්ම අකුරන් ඇර සිංහල ඉංග්‍රීසි දෙමළ භාෂාවලින් අපේ රට තුළ නිපදවලා සමායන අපේ රට තුළ වෙළඳාම් කරන්නා වූ සියලුම පලිබෝධනාශක ඇසුරුම් වල ලේබලෙදි මේ කටයුතු දක්වා ඇති. මේ කාරණා කටයුතු ටික දක්වා ඇති. ඒ අනුගමනය කරොත් ආරක්ෂාකාරීව පලිබෝධනාශකයේදීම ඔබට ගැටලුවක් වන්නේ නැහැ කිසිම දවසක. ඔව් අපිට ඉතා පැහැදිලිව කරුණු පැහැදිලි කරලා දුන්නා.
පලිබෝධනාශක යෙදීමේදී පිළිපැදිය යුතු ආරක්ෂක ක්‍රියාමාර්ග පිළිබඳ එතනදී මහාචාර්යතුමා ඔබට පැහැදිලි කරා ජීවත් වෙනකොට අනුගමනය කරන්න ඕන ක්‍රියාපිළිවෙතත් මම හිතන්නේ පාසල් දරුවන්ට විතරන්නේ මේ වැඩසටහන අහගෙන ඉන්න සියලුම දෙනාට ඒ කාරණා වැදගත් වෙන ඒ වගේම විශේෂයෙන් කිව්වා පලිබෝධනාශක භාවිතා කරනකොට ඒකේ ලේබලය කියවන්න කියලා කීප විටක්ම මෙන්තන සාක්ෂරතාවයෙන් ඉහළ රටක් අපේ රට ඒක නිසා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ අපි හැමෝටම කියවන්න පුළුවන් නමුත් අපි මේ ක්‍රමය අනුගමනය කරන්නේ නැති එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ ඒ වගේමයි මහාචාර්යතුමා ජීවිතේට වැදගත් වෙන ගොඩක් දේවල් කියලා දුන්නා මම මහාචාර්යතුමාගෙන් අහන්න කැමති උසස් පෙළ විෂය නිර්දේශයට මහාචාර්යතුමනි උපකරණයක් අංක ශෝධනය කිරීම කියන කොටස වැදගත් වෙනවද මේ අවස්ථාවේදී උසස් පෙළ නිර්දේශයේදී අංක ශෝධනය හෝ ක්‍රමාංකනය කළ යුතුයි කියන කටයුත්ත දැන ගැනීම ප්‍රධානත් වෙනවා ඇත්තට මොකද ඒකේ වඩාත් වැදගත් වෙන දේ තමයි අපි මොනියම් ආකාරයකට මේ පලිබෝධනාශක යොදන්න පෙරබුණත් ඒ පලිබෝධනාශකය අපට අවශ්‍ය කරන සාන්ද්‍රණයෙන් ඒකාකාරව එම පරිසරයේ මේ අපේ කෘෂිකාර්මික භූමියට යොදන්නට බැරි වුණොත් අපිට අවශ්‍ය කරන ප්‍රතිඵල ලබා ගන්නට වන්නේ නැහැ ඉතින් ඒ ගැන දැනුවත් වීමයි පුතේ වැදගත් වෙන්නේ ක්‍රමාංකනය කළ යුතු ආකාර පිළිවෙල බොහොමයක් තියෙනවා මම හිතන්නේ උසස් පෙළට මෙවැනි අවස්ථාවක ඒක මූලික වෙයි කියලා කළ යුතුයි කියන එක පිළිබඳ දැනුවත් වීම සෑහෙනවා මහාචාර්යතුමා තවත් ප්‍රශ්නයක් තියෙන අර ස්ප්‍රේයර්ස් වර්ග පිළිබඳවත් ඒවයි ක්‍රියාකාරීත්වය ප්‍රාචීර වර්ගය ඔව් අපි මම හිතන්නේ මම මෙතෙන්දී එච්චර දුරට ඊගෙන ගැඹුරින් විස්තර කරන්නට ගියේ නැහැ හේතුව ඒක තවත් පැයක පමණ කාලයක් ගත වෙන දෙයක් මම හිතන්නේ අපි උත්සාහ කරමු මේ දුවා දරුවන්ට ඉදිරි අනාගතයේදී අපි මේ තියෙන නොයෙකුත් දියර ඉසින යන්ත්‍ර වල ක්‍රියාකාරීත්වය ඒවා කොයි ආකාරයකටද වැඩ කරන්නේ කියලින් පිළිබඳව තවත් සාකච්ඡාවකට එළබෙන මම හිතන්නේ ඒක ඉතා වැදගත් වේවි ඊළඟට අපි මහාචාර්ය LHP ගුණරත්න මහතා වෙත යමු එමු කෘෂි ආර්ථික විද්‍යාවේ පිරිවැය සහ පිරිවැය වක්‍ර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මහාචාර්යතුමනි පිරිවැය කියන්නේ මොකක්ද පිරිවැය වක්‍ර සහ පිරිවැය වක්‍ර වල තියෙන වැදගත්කම් පිළිබඳ දරුවන්ට දැනුවත් කරන්න සූදානම් නම් ඔබ ඇත්තම ස්තුතියි ප්‍රජා මේ අවස්ථාව ලබා දීම ගැන ප්‍රථමයෙන් මම සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා මේ අපේ දුවදරුවන්ට අපි අද සාකච්ඡා කරන්න යන්නේ ගොවිපලක් පවත්වාගෙන යනකොට මේ වියදම ඒක අපි බොහොම තාක්ෂණික වචනයෙන් කියනවා පිරිවැය කියලා මේ ගොවිපලක් පවත්වාගෙන යනකොට මේ පිරිවැය නොයසේනම් වියදම කොයිතරම් දුරට වැදගත්ද ඒ වියදම පාලනය කිරීම තුලින් ගොවිපලේ ලාභය උපරිම කරගන්නේ කොහොමද කියන එක අපි බලමු මේ අපේ තියෙන කදා දිහාට යමු වෙලා අපි පළවෙනි කතාවෙන් මෙතන පෙන්වන්නේ ගොවිපලක් පවත්වාගෙන යාමේදී විවිධ පිරිවැය අපිට දරන්න සිද්ධ වෙනවා. සමහර ඒවා අලුතෙන් ගොවිපලක් පටන් ගන්නවා නම් ඉඩම් ගන්න වෙනවා, යන්ත්‍ර උපකරණ ගන්න වෙනවා. තියෙන ගොවිපලකට නම් කම්කරුවන්ට ගන්න ඕන, ඒගොල්ලන්ට වැටුප් ගෙවන්න ඕන, පොහොර කඩෙන් ගන්න ඕන, කෘමිනාශක ගන්න ඕන, කලමනාකාරවන්ට ගෙවන්න ඕන. මේ ඔක්කොම වියදම්. එතකොට මේ වියදම් ටික දිහා බැලුවොත් වියදම් ආකාර දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ස්ථාවර පිරිවැය. ඒ කියන්නේ ස්ථීර දේවල් වලට කරන වියදම්. ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ, ඉඩම් යනාදීට කරන ඒවා. අනිත් ඒවා තමයි විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය කියන්නේ කම්කරවන්ට ගේම වැටුප්, පොහොර ගන්නට කරන වියදම්, බීජ වලට කරන වියදම් ආදී වියදම්. එතකොට අපි ඉස්සෙල්ලා කිව්වා කි ප්‍රධාන පිරිවැය කොටස් දෙකක් තියෙනවා ස්ථාවර පියදම් විචල්්‍ය පියදම් එතකොට ඇයි අපි මේක ගැන ඉගෙන ගන්නෙ මේක ගැන ඉගෙන ගන්නෙ සාමාන්‍යයෙන් කෘෂිකර්ම විද්‍යාව හදාරන ශිෂ්‍යෙක් විදිහට ගොවිපල් කලමනාකරණයේදී මෙන්න මේ පිරිවැය කියන දේ ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන මේ පිරිවැය කොටස් ගොඩනාවක් තියෙනවා අපි මේක සංකල්පීය වශයෙන් අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා එකක් තමයි සමස්ත පිරිවැය අපේර කියන මුළු පිරිවැය ඊට පස්සේ ස්ථාවර පිරිවැය සම්පූර්ණයෙන්ම තියෙනවා විචල්්‍ය පිරිවැය සම්පූර්ණයෙන්ම තියෙනවා සාමාන්‍ය පිරිවැය තියෙන්න පුළුවන් ආන්තික පිරිවැය තියෙන්න පුළුවන් මුළු පිරිවැය කියන්නේ අපි කිව්වා වගේ ඉස්සල්ලාම ගොවිපලේ නිෂ්පාදන කටයුතු කරගෙන යන්න දැරීමට සිදුන සමස්ත වියදමයි ඒ කියන්නේ ස්ථාවර වියදමුත් තියෙනවා විචල්්‍ය වියදමුත් තියෙනවා ස්ථාවර වියදම් ගත්තහම ස්ථාවර වියදම් එකක් තියෙනවා මුළු ස්ථාවර වියදම් ඒ කියන්නේ
ස්ථාවර දේවල් සම්බන්ධයෙන් ගොඩනැගිලි ට්‍රැක්ටර් මැෂින්ස් වගේ දේවල් සම්බන්ධයෙන් සඳහා දරන ලද වියදම මේ වියදම සාමාන්‍යයෙන් වරින් වර අවුරුදුන් අවුරුද්දට කන්නේන් කන්නේට වෙනස් වෙන්නේ නැහැ ගොවිපල නිෂ්පාදනය වැඩි වුණත් අඩු වුණත් එකම ප්‍රමාණයෙන් තියෙනවා ඒ කියන්නේ අපි සරල විදිහට කියනවා නම් ගොවිපල නිෂ්පාදනයේ අඩුවද වැඩි වුවද ස්ථාවර වියදම නොවෙනස්ව පවතිනවා ඊළ පස්සේ අපි ගත්තොත් මුළු විචල්්‍ය පිරවැය ඒ කියන්නේ ගොවිපල නිෂ්පාදන කටයුතු කරගෙන යන්නට දරන්ට වෙන විචල්්‍ය පිරවැය සමස්තය කම්කරුවන්ට වැටිප ගවන්න ඕන බීජ වලට ගවන්න ඕන පෝර වලට ගවන්න ඕන සත්වෝගේ පලක්නම් සත්ත්ව ආහාර ගවන්න ඕන පැටව ගන්නව නම් ඒකට ගවන්න ඕන මේ ඔක්කොම නිෂ්පාදන ප්‍රමාණය මත වෙනස් වෙනවා දැන් කිරි අස්වැන්න ලීටර් 50ක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් අපිට හරක් සමහරට දෙන්නේ කොහොම 3 දෙනෙක් හිටියම ඇති ඒතකොට නිෂ්පාදනය වැඩි කරනකොට ඒ සත්තුන්ට කන්න දෙන්න වෙන සාන්ද්‍ර ආහාර වලට යන වියදම වැඩි වෙනවා එතකොට මුළු වියදම කියන්නේ ඒ සමස්ත ස්ථාවර වියදමත් සමස්ත විචල්්‍ය වියදමත් යන දෙකේ ඓක්‍යය. ඊට පස්සේ ඊටාම සරල සංකල්පයක් තියෙනවා සාමාන්‍ය පිරිවැය කියලා. සාමාන්‍ය පිරිවැය කියන්නේ 1 කිලෝග්‍රෑම් එකක් නිෂ්පාදනය කරන්නට යන වියදම. ඒ කියන්නේ අපේ නිපැයුම් එකක් සඳහා සමස්ත වශයෙන් යන වියදම. අපි හිතනවා හහල් සහල් කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය කිරීම රුපියල් 20ක් වැය වෙනවා නම් ඒක සාමාන්‍ය පිරිවැය. සාමාන්‍ය හුඟක් වෙලාවට අපි දැන් ගොවියන්ගේ වී ගැන හිතමු. අපි කියන්නේ සාමාන්‍ය පිරිවැය කොච්චරද? ඒ කියන්නේ සහල් කිලෝග්‍රෑම් එකක් නිෂ්පාදනය කරන්න කීයක් ඒගොල්ලොන්ට වියදම් යනවද? ඒක සරල විදිහට හොයන්න පුළුවන් මුළු පිරිවැය ඒ නිෂ්පාදන ප්‍රමාණයෙන් බෙදලා. ඒ වගේම දැන් ගත්තහම මේ පිරිවැයේ අපි ගන්න පිරිවැය දෙකක් තියෙනකෝ ස්ථාවර පිරිවැයයි විචල්්‍ය පිරිවැයයි. එතකොට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කියලා සංකල්පයක් තියෙනවා ඒ ගොවිපලේ අපි එදිනෙදා කටයුතු පවත්වාගෙන යන්න එදිනෙදා නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යන්න යම්කිසි වේදමක් කරන්න වෙනවා. කුකුළු ගොවිපල නම් කුකුල් පැට මිලදී ගන්නට යනවා. කම්කරු ශ්‍රමයට ඕන වෙනවා. සත් ආහාර සඳහා යන මුදල. මේ ඔක්කොම විචල්්‍ය වේදම්. ඊට පස්සේ අපි හිතමු මේක බ්‍රොයිලර් ගොවිපලක් කියලා. ඒකේ අවසානයේදී මස් නිෂ්පාදනය වෙනවා. අපි හිතමු එක කුකුල් කණ්ඩායමක් වෙනුවෙන් ඒ කරපු සියලුම විචල්්‍ය වේදන් ටික එකහු කළා. අපි හිතමු කුකුල් කිලෝ 100ක් හැදුවයි කියලා. අර වියදම කුකුල් මස් කිලෝග්‍රෑම් 100ෙන් බෙදුවාම අපිට හොයාගන්න පුළුවන් බ්‍රොයිලර් කුකුල් මස් එක ඒකකයක් හදන්නට යන වියදම. ඒකට අපි සරල විදිහට කියනවා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කියලා. ඒ වගේම දැන් මේ ගොවිපලේ තියෙන අනිත්‍යාදී දැන් කුකුළු ගොවිපලේ නම් ගොඩනැගිලි තියෙනවා සමහර රක්කවණේවා තියෙනවා. එතකොට ඒවට යන වියදම බෙදන්න පුළුවන් නිෂ්පාදන ප්‍රමාණය. ඒකට කියනවා සාමාන්‍ය පිරිවැය සාමාන්‍ය ස්ථාවර පිරිවැය කියලා. සාමාන්‍ය ස්ථාවර පිරිවැය කියලා. මීට අමතරව තවත් වැදගත් සංකල්පයක් තියෙනවා. ඒක තමයි ආන්තික පිරිවැය. ඒ කියන්නේ එක ඒකකයක් නිෂ්පාදනය කරන්න කොච්චර ප්‍රමාණයක් යනවද කියලා. අතිරේකව එක ඒකකයක් නිෂ්පාදනය කරන්න අතිරේකව මස් කිලෝග්‍රෑමයක් නිෂ්පාදනයට අතිරේකව දරන්න වෙන වියදම අපි කියනවා ආන්තික පිරිවැය කියලා. එතකොට පිරිවැය ගැන සංකල්ප ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා සාමාන්‍ය පිරිවැය ආන්තික පිරිවැය. මම මේ ප්‍රස්ථාරයෙන් දක්වලා තියෙන්නේ මේ පිරියර වක්‍රවල දර්ශීය ස්වරූපය. ඒ කියන්නේ දර්ශීය විදිහට හැසිරෙන තත්වයන් තුල මේ වක්‍ර කොයි ආකාරයෙන්ද ඒගොල්ලන්ගේ හැසිරීම පෙන්නුම් කරන්නේ කියලා. තිරස් අක්ෂයෙන් පෙන්නුම් කරන්නේ නිෂ්පාදන පාවිච්චි කරන නිෂ්පාදන ප්‍රමාණය. ඒක Q කියන සංකේතයෙන් දක්වලා තියෙනවා. සිරස් අක්ෂයේ තියෙනවා මුළු පිරිවැය, මුළු විචල්්‍ය පිරිවැය, මුළු ස්ථාවර පිරිවැය පළවෙනි ප්‍රස්ථාරය. ඒතර මේකේ හැඩය පෙන්නුම් කරලා තියෙනවා. ඕගොල්ලෝ දන්න විදිහට නිෂ්පාදන ප්‍රමාණය මත වියදම වෙනස් වෙන්නේ නැති හින්දා
ස්ථාවර මුළු පිරිවැය තිරස් අක්ෂයට සමාන්තර රේඛාවක් වෙනවා. නමුත් නිෂ්පාදනය වැඩි කරනකොට ස්ථාවර පිරිවැය නියත තියෙන හින්දා නිෂ්පාදනය වැඩි කරනකොට එකකට දරන්න වෙන වියදම් ප්‍රමාණය එන්ටෙන්ට අඩු වෙනවා. ඒකයි පෙන්눔 කරන්නේ දෙවෙනි ප්‍රස්ථාරයෙන් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය නිෂ්පාදන ප්‍රමාණය සමග එන්ටෙන්ටම අඩු වෙනවා කියලා. ඊට පස්සේ ගත්තොත් සාමාන්‍ය පිරිවැයේ හැසිරීම අපි ඉස්සෙල්ලා පෙන්වුවේ මුළු පිරිවැයයි මුළු ස්ථාවර පිරිවැයයි. සාමාන්‍ය පිරිවැය සාමාන්‍යයෙන් වෙන්නේ ඒවා මුලදි වැඩි කරනකොට සාමාන්‍ය පිරිවැය එන්ට එන්ට අඩු වෙලා ඊට පස්සේ ඒක වැඩි වෙන්න ගන්නවා. ආන්තික පිරිවැය දර්ශීය හැසිරීම පෙන්눔 කරන්නේ මෙයාට යම් කිසි විදිහකට සමාන ස්වරූපයක්. ඒ දෙකම මෙන්න මෙතන තියෙන ප්‍රස්ථාරයෙන් තියෙනවා. අපි මේ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලමු. දැන් මෙතන පිරිවැය දෙකක් තියෙනවා. සාමාන්‍ය පිරිවැය ආන්තික පිරිවැයයි. දැන් නිෂ්පාදනය වැඩි වෙනකොට සාමාන්‍ය පිරිවැය අඩු වීමට නම් ආන්තික පිරිවැය සාමාන්‍ය පිරිවැයට වඩා අඩු වෙන්න ඕන. ඒ වගේම සාමාන්‍ය පිරිවැය නිෂ්පාදනය සමග වැඩි වෙන්න නම් ආන්තික පිරිවැය සාමාන්‍ය පිරිවැයට වඩා වැඩි වෙන්න ඕන. ඒ වගේම සාමාන්‍ය පිරිවැය මුලදී සාමාන්‍යයෙන් වෙන්නේ පහළ බහිනවා ඊට පස්සේ ඉහළ බහිනවා. ඒ අවස්ථාවේදී පහළ බසින කොටසේදී ආන්තික පිරිවැය පහළින් තියෙන්න ඕන, ඉහළ නැගෙන කොටසේදී ඊට ඉහළින් තියෙන්න ඕන. එතකොට දර්ශීය තත්වයන් තුළ සාමාන්‍ය පිරිවැයේ පහළම ලක්ෂයේදී ආන්තික පිරිවැය සාමාන්‍ය පිරිවැය ඡේදනය කරනවා. මම මේක තවදුරටත් පැහැදිලි කරන්න. මේක තමයි අපිට ප්‍රස්ථාරිකව දර්ශීය තත්වයන් තුළ ලබා ගන්න පුළුවන් දේ. අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු. දැන් අපේ කෘෂිකර්ම පන්තිය තියෙනවා. මේ පන්තියට පන්තියේ සාමාන්‍ය ලකුණු ගාන 60යි. අපි හිතමු මේක වාර විභාගයේ ලකුණු කියලා. එතකොට මේ පන්තියට අල්ලපු පන්තියේ ළමෙක් ඉනවා. එයාගේ ලකුණු ගාන 95යි. මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ සාමාන්‍ය ඉහළ යනවා. මොකද අපේ පන්තිය සාමාන්‍ය 60යි. 60ට වඩා වැඩි කෙනෙක් ඉනවා. ඒ කියන්නේ ආන්තිකව එන්නේ අලුතෙන් එනෙක් කෙනා 95යි. එහෙමනම් අපේ සාමාන්‍ය ඉහළ යනවා. අපි තුමේ යාගේ ලකුණු 40යි කියලා. එයාගේ ලකුණු 40 නම් අලුත් වෙන එක්කෙන අලුතෙන් එන එක්කෙනා හින්දා අපේ සාමාන්‍ය පහළ යනවා. ඒක සරලව කියනවා නම් ආන්තිකයාගේ ඉහළ නම් ඒ කියන්නේ අලුතෙන් එන එක්කෙනාගේ අගේ ඉහළ නම් සාමාන්‍ය ඉහළට යනවා. අලුතෙන් එන එක්කෙනාගේ අගේ අඩු නම් අපේ සාමාන්‍ය පහළට යනවා. මෙන්න මේකයි අපි මේ කියන සම්බන්ධයේ සරල නිර්වචනය. නැවතරක් අපි ප්‍රස්ථාරය දිහා බැලුවොත් අපිට පැහැදිලිවම පේනවා සාමාන්‍ය පිරිවැයේ අවම ලක්ෂයේදී තමයි ආන්තික පිරිවැය මේක කපන්නේ. මේක ටිකක් උගලට අමාරු වෙන්න පුළුවන්. නමුත් මේක ආර්ථික විද්‍යානුකූලව සංකල්පීව ඒක න්‍යායාත්මක සත්‍යයක්. එතකොට අපි කියලා තියෙන විදිහට වමේදී ආන්තික පිරිවැය සාමාන්‍ය පිරිවැයට අඩු වෙනවා. ඊට පස්සේ සාමාන්‍ය පිරිවැය අඩු වීම පවතිනවා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? ආන්තික පිරිවැය වක්‍රය සාමාන්‍ය පිරිවැය වක්‍රයේ අවම ලක්ෂ්‍ය පසු කරද්දී සාමාන්‍ය පිරිවැය ඉහළට ගමන් කරන්න පටන් ගන්නවා. නිෂ්පාදනය ඉහළ යනකොට වෙන්නේ මොකද්ද? සාමාන්‍ය පිරිවැයත් ආන්තික පිරිවැයත් අතර ක්‍රමයේ වෙනස ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. මේකට හේතු වන්නේ නිෂ්පාදනය ඉහළ යද්දී මුළු පිරිවැයෙන් ස්ථාවර පිරිවැයේ ප්‍රමාණය සාපේක්ෂව අඩු වෙනවා. මොකද අපි වෙන්නේ දැන් නිෂ්පාදනය වැඩි වෙනකොට අපේ ස්ථාවර සාධක නියතනේ තියෙන්නේ. ඒ නියත තියෙන හින්දා ඒකෙන් යන ඒක බෙදෙන්නේ මොකෙන්ද? නිෂ්පාදන ප්‍රමාණයෙන්. එතකොට ඒකෙන් ලැබෙන දායකත්වයේ ඉන්ටෙන්ට අඩු වෙනවා. දැන් මේ කතන්දරේ අපි ඊළඟ පැත්තත් බලන්න සිද්ධ වෙනවා. මොකද්ද? අපි හිතනවා මේ ගොවිපල් හිමියා ලාභය උපරිම කිර ගැනීමට බලාපොරොත්තු වෙනවා කියලා. මෙතනේ පොඩ්ඩක් ආර්ථික විද්‍යාත්මක සංකල්පයක් තියෙනවා, පූර්ණ තර්කකාරී తත්වය. ඒ ගැන කලබල වෙන්න එපා. මේකෙන් අදහස් කරන්නේ සාමාන්‍යයෙන්
मिल निष्पादित मिल नोवे नस्व पावती नौ कीन एक हेमवेलियम विन नह नव तापी पोडक उपकल्पने करूँ एक विधि तीन अकेला एहम उन्नौत लाभे उपरीम करगा आदाय मत वेदमत अतर परतर एक लाभे एक उपरीम विंटू मेक पेन्नपूर्ण अवशान अवस्थावतमाय मिल आंतिक वेदम सामन विनो एक होंदम प्रशस्तम लक्ष्य अभी की वगे मुल आदायम की निष्पादने मिला निष्पादने प्रमाणया गुणकिरी मिल लागन दे मुल पिरीवय की එකකට වේදම් කරන ප්‍රමාණය ඒක ප්‍රමාණයෙන් වැඩි කිරීම අපිට මේක ගණිතීය වශයෙන් ලබා ගන්න පුළුවන් නමුත් අපි ඒක තරම් දුරට යන්නේ නැහැ නැවත වරක් අපි පිරිවැය වක්‍ර දිහා බැලුවොත් මම මෙතනදී පොඩි මේක ඇඳලා තියෙනවා මේකෙදි තියෙනවා ආන්තික පිරිවැය වක්‍රයේ පරණ ඇඳ වගේම සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රයේ තියෙනවා ඒකට අපි කියනවා ATC කියන්නේ average total cost කියලා ඊට පස්සේ තියෙනවා average variable cost කියලා सामान्य विचाल्य पिरिवय अभी ज्ञान न्यायानुकूलव दर्शीय तत्वंतुल सामान्य पिरिवय देखेम अवमलक्ष्य वल्दि आंतिक पिरिवय एव छेदने करनो अभी गत्तोत् लाभे उपरीम करन्ने पी नत्तम मिल आंतिक वीदमन सामान्य लक्ष्य එතකොට මුළු ආදායම වෙන්නේ නැවතරක් අපි ගියොත් මේ මෙහි මෙහි දක්වා ඇති සිරස්සක්ෂය වෙන්නේ මිල තිරස්සක්ෂය වෙන්නේ නිෂ්පාදන ප්‍රමාණය. එතකොට නිෂ්පාදන ප්‍රමාණය මිලෙන් වැඩි කරාම අපිට ආදායම ලැබෙනවා. එතකොට නිෂ්පාදන ප්‍රමාණය උස මොකද්ද? OP කියන උස. සමවන්න නිෂ්පාදන ප්‍රමාණය දිග වෙන්නේ OQ කියන ප්‍රමාණය. OQ තිරස්සක්ෂයෙන් පෙන්වන්නේ නිෂ්පාදන ප්‍රමාණය. ඒතර OQ වලින් පෙන්වන්නේ නිෂ්පාදන ප්‍රමාණය මෙන්න මේ කියන ප්‍රසස්ස ලක්ෂ්‍ය වෙන A ලක්ෂ්‍යයේදී. මොකද A ලක්ෂ්‍යයේදී තමයි ආන්තික වියදම P වලට නැත්නම් මිලට සමාන වන්නේ. දැන් අපි තිරස්සය ඇඳලා තිනවා P හරහා තිරස් රේඛාවක්. ඒ තිරස් රේඛාව ආන්තික වියදම කපන්නේ A කියන ලක්ෂ්‍යයේදී. න්‍යායාත්මකව ඒ කියන ලක්ෂ්‍යය තමයි ප්‍රසස්තම தત્ත්වය පෙන්වුම් කරන්නේ. එතකොට ඒ සඳහා සිරස් රේඛාවක් ඇන්දොත් අපි Q කියන ලක්ෂ්‍යයට එනවා. එතකොට ඒ කියන ලක්ෂ්‍යය ප්‍රසස්ත නම් P කියන්නේ භාණ්ඩේ මිල නම් Q කියන්නේ අවස්ථාවේදී නිෂ්පාදනය කරන භාණ්ඩ ප්‍රමාණය නම් මිල වැඩි කිරීම භාණ්ඩ ප්‍රමාණයෙන් අපිට ලැබෙන්නේ මුළු ආදායම. එසේනම් O Q A P ඍජු කෝණාශ්‍රයෙන් පෙන්වුම් කරන්නේ මුළු ආදායම් ප්‍රමාණය. O Q A P කියන ඍජු කෝණාශ්‍රයෙන් පෙන්වුම් කරන්නේ මුළු ආදායම් ප්‍රමාණය. ඊට පස්සේ බලුවොත් අපේ එකකට යන වියදම මොකද්ද? සමස්ත වියදම දක්වන්නේ ATC කියන වක්‍රයෙන්. ATC කියන වක්‍රය කියන්නේ සාමාන්‍ය මුළු වියදම අපි A ලක්ෂ්‍ය ඉඳලා පහළට සිරස් රේඛාවක් ගත්තොත් ඒක ATC කියන වක්‍රයේ කපන්නේ D කියන ලක්ෂ්‍යයේදී අපි D හරහා තිරස් රේඛාවක් ගැහුවොත් අපිට E කියන ලක්ෂ්‍යය හම්බ වෙනවා අපිට එතකොට OE කියන සිරස් දුරෙන් දක්වන්නේ සාමාන්‍ය වියදම ඒ කියන්නේ ඒකකයක් නිෂ්පාදනය කරන්න යන සාමාන්‍ය වියදම. ඒකක ප්‍රමාණය OQ කියන දුරෙන් දක්වනවා. ඒ කියන්නේ Q කියන ප්‍රමාණය දක්වන්නේ OQ කියන දුරෙන්. එසේනම් නිෂ්පාදන වියදම දක්වන්නේ OQDE කියන ඍජු කෝණාශ්‍රයෙන්. නැවතවරක් OQDE කියන ඍජු කෝණාශ්‍රයෙන් දක්වන්නේ නිෂ්පාදන වියදම. එතකොට අපි නැවතවරක් කිව්වොත් O Q A P වලින් ආදායම එනවා O Q D E වලින් නිෂ්පාදන වියදම එනවා. එතකොට මේ දෙක අතර පරතරයෙන් පෙන්වුම් කරන්නේ ලාභයයි.
අපි නැවතවරක් කිව්වොත් ලාභය කියන්නේ මුළු ආදායමෙන් මුළු පිරිවැය අඩු කිරීමෙන් ලබා ගන්නා තත්වය. ඒ කියන්නේ ආදායමත් වියදමත් අතර වෙනස. OPAQ වලින් දැක්වෙන්නේ ඍජු කෝණාශ්‍රය. ඒ ඍජු කෝණාශ්‍රයෙන් දැක්වෙන්නේ මුළු ආදායම. OEDQ ඍජු කෝණාශ්‍රයෙන් දැක්වෙන්නේ මුළු පිරිවැය. ඒ දෙක අතර තියෙන ප්‍රමාණයෙන් අපිට දැක්වෙන්නේ ලාභය. එතකොට මෙහිදී අපිට මුළු වියදමට වඩා මුළු ආදායම ඉහළ බැවින් මේ ගොවිපල ලාභ ලබනවා. මේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. බොද සමහර වෙලාවට ගොවිපල ඔයගොල්ලෝ දන්නවා අස්වනු නෙලන කාලේට සමහරවිට මිල ඉතාම අඩු වෙනවා. සමහරට වෙළඳපොළ ඒකකයේ නිෂ්පාදන වියදම වෙළඳපොළේ මිලට වඩා අඩු වෙන අවස්ථා තියෙනවා. දැන් මාසයකට විතර කලින් අපේ එළවලුල ඒ සිද්ධිය අපි අද්දුටුවා. එතනදි වෙන්නේ මේකේ අනිත් පැත්ත. අපි ඉස්සෙල්ලා කියපු ප්‍රස්ථාරයේ ඒ ලක්ෂ්‍යය ගත්තොත් මුළු ආදායම OPAQ වලින් දැක්වුවත් මුළු වියදම OEDQ වලින් දැක්වුවත් මෙහිදී OEDQ කියන එක OQAP වලට වඩා විශාල වෙනවා. මෙතනදී ලබන්නේ පාඩුවක්. ඒක එහෙමත් වෙන්න පුළුවන්. අපි දැන් හැරෙමු පිරිවැය ගණනය කරන්න කොහොමද කියලා. පිරිවැය ගණනය කරනවා කිව්වහම පිරිවැය දැන් අපි යම් කිසි ගොවිපලක නිෂ්පාදන ප්‍රමාණයක පැත්තකින් තියෙනවා. ඒ සඳහා මුළු පිරිවැය තියෙනවා. මුළු පිරිවැය තියෙනවා. අපිට අවශ්‍යයි මේ විවිධ පිරිවැය අපිට ගණනය කරන්න. එකක් තමයි මුළු ස්ථාවර පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැය. සාමාන්‍ය ස්ථාවර පිරිවැය. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. ආන්තික පිරිවැය. ඊළඟ වගුවෙන් පෙන්වන්නේ මෙන්න මේවා ටික ගණනය කිරීමයි. දැන් අපි ළඟ දත්ත තියෙන්නේ ඇත්තටම පළවෙනි තීරු දෙක සඳහා පමණයි. තුන්වෙනි තීරුවේ තියෙන්නේ අපි දන්න දත්තයක්. ඒ කියන්නේ ස්ථාවර වියදම්. මෙහිදී ඒකක ගාන බිංදුවේ සිට 8 දක්වා වැඩි වෙනවා. සමස්ත වියදම 100 ඉඳලා 234 දක්වා වැඩි වෙනකොට ඒක තුල ස්ථාවර වියදම නොවෙනස්ව පවතිනවා 100 වශයෙන්. විචල්්‍ය වියදම එන්ටෙන්ට වැඩි වෙලා යනවා. දැන් 3 වෙනිසා 4 වෙනි තීරුවල අයිකිය ගත්තොත් හැම වෙලෙම දෙවෙනි තීරුවට සමාන වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් 100යි 39 එකතු කරොත් අපිට 139 හම්බ වෙනවා. 100යි 61 එක කරොත් 160 හම්බ වෙනවා දෙවෙනි තීරුවේ. 100යි 69 එකතු කරොත් 169 හම්බ වෙනවා. ඊට පස්සේ වැදගත් දේ තමයි සාමාන්‍ය ස්ථාවර වියදම. දැන් ඒකක ගාන 1යි ස්ථාවර වියදම 100යි මං ඉන්නේ දෙවෙනි පේළියේ 100 එකෙන් බෙදුවොත් 100යි. ඒකයි අපිට AFC කියන එක 100 කියලා ලැබිලා තියෙන්නේ. ඊළඟ අවස්ථාවේදී මේ FC කියන එක නැත්තම් ස්ථාවර වියදම ඒ ආකාරයෙන්ම තියෙනවා. ඒකක ගාන වැඩි වෙනවා. අපි පළවෙනි අවස්ථාවේදී 100 එකෙන් බෙදෙනවා 100යි 100 දෙකෙන් බෙදෙනවා 50යි 100 තුනෙන් බෙදෙනවා 33.3යි 100 හතරෙන් බෙදෙනවා 25යි 100 පහෙන් බෙදෙනවා 20යි 100 හයෙන් බෙදෙනවා 16.7යි 100 හතෙන් බෙදෙනවා 14.5යි 100 අටෙන් බෙදෙනවා 12.5යි. එතකොට අපේ AFC කියන තීරුව අපිට ලැබෙලා තියෙන මේ විදිහට. ඊට පස්සේ අපිට තියෙන average cost එහෙම නැත්නම් සාමාන්‍ය වියදම. සාමාන්‍ය වියදම කියන්නේ මුළු වියදම ඒකක ප්‍රමාණයෙන් බෙදෙනවා. 139 එකෙන් බෙදුවොත් 139යි. 160 දෙවෙනි එක දෙකෙන් බෙදුවොත් 80යි. මේ ආකාරයෙන් අපිට සාමාන්‍ය වියදම ගණනය කරන්න පුළුවන්. මේ ඊට පස්සේ තීරු දෙකෙන් පෙන්වන්නේ සාමාන්‍ය විචල්්‍ය වියදමත් ආන්තික වියදමත්.
मे तीर दिशा बेलवत् पेने सामान्य विचल्य वेदम की विचल्य वेदम एक गानें बिदीम आंतिक वेदम की अन्े वेडपुर एक निष्पादन किरीमेदी दरांटवेन पिरीवय दें एक बेलवत् तिस्नामे अवस्था गत्तोत् एकसे तिस्नामे एक बेदवत् एकाई मेक दिगटम एंटेंट अड्डुवेला नैवत वेडवेनो मेक अपि कलिं अदुपु प्रस्तारेट अनुगत वेनो माय मे अवस्थावेदी उत्साह करे पिरिवय पिलिमद संकल्पवल मूलिक कोटस्तिक संदहा यम किसी साकच्छा पवत्तला ओगोल्लंगे मे पिलिबंदव तियेन දැනුම තවදුරටත් වර්ධනය කර ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මහාචාර්යතුමනි, ඉතා වැදගත් සංකල්පයක් පිරිවැය වක්‍ර කියලා කියන්නේ. මම හිතන්නේ සාමාන්‍ය පිරිවැය වක්‍ර සහ පිරිවැය වක්‍ර ගැන හොඳට දැනුවත් කරා මේ අපේ දූ දරුවන්ව. නමුත් අපිට කාල වේලාව ඉක්මවා ගින් තියෙන නිසා මීට වඩා ප්‍රශ්න අහන්නවත් වෙලාවක් ඇති වෙලා නැහැ. මහාචාර්ය LHP ගුණරත්න මහත්මයාටත් මහාචාර්ය බුද්ධි මාර්වේ මහත්මයාටත් අපේ ස්තුතිය පිරිනමනවා මේ වගේ අවස්ථාවකට සහභාගී වෙලා අපේ දරුවන්ට ඔබේ දැනුම ලබා දීම ගැන ඒ වගේම ස්වාධීන රූපවාහිනියට විශේෂ ස්තුතියක් කරනවා මහාචාර්යවරුන්ගේ දැනුම අපේ රට තුල ඉන්න උසස් පෙළ කෘෂි විද්‍යාව විෂය හදාරන දූ දරුවන්ට ප්‍රසිද්ධියම ලබා දීමට කැපවීම පිළිබඳව ඔබට ස්තුතිවන්ත වෙමි මන් නිහඬ වෙනවා